അതുപോലെ തന്നെ അതൊക്കെ ഇംഗ്ലീഷ് വിളിക്കാനായിട്ട് സാമ്പത്തികം അത് നമുക്കറിയാം. കുഹമ്മദ് കെനിക്ക് പേഴ്സണാലിറ്റി ഉണ്ട്, കെനിക്ക് പേഴ്സണാലിറ്റിക്ക് അവിടെ പ്രകാശകരണം കൊള്ളു. ഇങ്ങനെ ഇതിഹാസതഹ ഭാവിതകരണം എഡിക്റ്റീവ്സ് പോകണം കിനെ അത് ഉറപ്പിലാവുന്ന ഭാവിതകരണം കെനി കുഹമ്മദിക്ക് ഇതാകാൻ കൊള്ളു. ഹൗ ഇസ് ഹി വട്ട് ഇസ് ഹി ലൈക്ക് വട്ട് ഷീ ലൈക്ക് she's strong, she's short, she's fat, thin, honest, kind, she's a friendly person. අපර බාහිර කරනවා වචන මොනවද කියන එක මම මේක කොටස් දෙකකට වගේ කරනවා. එලිමන්ටරි ඉන්ටර්මීඩියට් කියලා වචන ගොඩාක් තියෙනවා. නමුත් මම තෝරාගත් වචන කීපයක් තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේ වචන සෙට් එක මම පිළිවිඩි මාසත් දාන්න ඕගලන්ට මේ අවශ්‍ය වචන සටහන් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ මොලේසෙන් අපිට കെനിക്ക് പേഴ്സണാലിറ്റി കിയറുകൊട്ട് എമ്മോ കുട്ടികളെ കിയറുകൊട്ട് അവിടെ ബാഗിൽ കാണുമ്പോൾ വച്ചത് മൂന്നോ കിയറേക്ക് മമ്മിക്ക് കൊടസ് ദേഹിട്ട വകേ കാണുമ്പോൾ എലിമെൻ്ററി ഇൻ്റർമീഡിയറ്റ് കിയറ വചന ഗുണാക്തിയോ നമുത്ത് നമുക്ക് തോറാകത്ത് വചന കീപ്യാത്തമായി അത് കറണ്ട് വാർത്തു വേണ്ടി ഇവകെ മീ വചന സെക്ട് മമ്മ തിരീടി മാസം ദാന്ന ഓലാണ്ട മേ ആവശ്യ വചന സലഹ കറണ്ട് കൊള്ളു. එහෙනම් මේ මොලේසෙන් හරි පුලිමකට තියෙන අපිට කියන්න පුළුවන් මම ප්‍රාථමික වචන සෙට් එකක් ඔයාලට කියන්නම්. කෙනෙක් කොහොමද කියන එක කෙනෙක් පර්සනලිටි එක කොහොමද කියන එක අපිට කියන්න පුළුවන්. යා බ්‍රේව්, බ්‍රේව් කියලා කියන්නේ බොහොම නිර්භීත. He's a brave soldier. He's a brave soldier. උඩ නිර්භීත කෙනෙක්. ඊට පස්සේ කියන්න පුළුවන් චැටි. චැටි චැටි කියලා කියන්නේ නිතරම කතා කරනවා. නිකන් කටකා නිතරම කතා කරන සුළු. එනතම අපිට ඔකට සමාජයෙන් කියන ටෝකටිව් කියලා. ටෝකටිව් කියලා කියන්නේ පුළුවන් ෂීස ටෝකටිව් ගර්ල්. නිතරම කතා කරන වෙලාවට. චැටි කියන්නේ කටකා නිරන්තරයෙන් කතා කරන සුළු. ෂී ඉස් අ චැටි ගර්ල්. ෂීස් ඕල්වේස් ඔන් ද ෆෝන්. කොරියාවල තිය ෆෝන් එකේ නිතරම කතා කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් ටෝ ක්ලෙවර්. Clever guy, Daksha. He's a clever boy. He always gets top marks in the class. And then, top marks are in the class. So, he's a clever boy. Yeah, Daksha, love him. How do you know him? Can you tell me about the person? How old is he? How old is he? How old is he? How old is he? He's a bad boy. Beyond him. He's a bad boy. Okay. ස්පෝකන් ඉංග්‍රීසි වලදී අපි කතාවට එද්දී ඔක යූස් කරන ප්‍රයත්න තියෙනවා. කවර් කියන එක මම යූස් කරනවා. බිටම කවර්. බිටම කවර් කියලා තමයි යූස් කරන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මින්නි ඉස් අ බිටම කවර්. She is going to the dentist. මින්නි is a bitum cover. She is going to the dentist. And it is got a hari mahamadi. මින්නි ටිකක් බය දුජරේ ටිකක් බයාලු උජරෙක් නේ. ඒ නිසා යාක අකමැති ඉරක් දෙන්නේස් ගාවට යන්න බයයි කියන එක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ වරන්න ගන්න පුළුවන් තාජන කෝල් කියන පුළුවන් ඊසි බෝයි. ඊසි බෝයි කියලා කියන්නේ අර ටිකක් සැහැල්ලුවෙන් ජීවත් වෙන. සැහැල්ලුවෙන් ඉන්නේ නේද? සීරියස් නැහැ. කොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන. උජරෙක් නේ අර අපි කියන පුළුවන් ඊසි බෝයි. My wife is an easy going person. එතකොට ඒ කියන වචන friendly. Friendly කියන්නේ මොකක්ද? මිත්‍රශීලී. Friendly මිත්‍රශීලී. ඊළඟට funny. Funny කියලා කියන්නේ මොකක්ද? විහිල් සහගත. විහිල් වෙන තමයි ඉන්නේ. ඔය සහැල්ලුවේ විහිල් වෙන තමයි funny. My uncle is a funny person. He always do jokes. My uncle කොහොමද ඉන්නේ? ඊළඟට මුජලේ විතරමින් ඊළඟට තමයි ඉන්නේ. හරි. දේව. ඊළඟට යනවා. ජෙනරස්. ජෙනරස් කියලා කියන්නේ බොහොම ත්‍යාගශීලී.
My mother is a generous person. My mother is a generous person. You know, I think yeah, currently one thing is I am poor. You know what you know? Grumpy. You know, grumpy. Grumpy is a kind of ඉක්මනින් කේති යන සුළු ඉක්මනින් තරහ යන සුළු නැත්නම් නොරිස්සන සුළු ඉක්මනින් තරහ කේති යන එනම් ඒ කියන්නේ ග්‍රම්පී නැත්නම් සමාලෝචනය කරගෙන යනවා බෑඩ් ටෙම්පර්ඩ් කියලා බෑඩ් ටෙම්පර්ඩ් කියලා කියන පුළුවන් ඉස ග්‍රම්පී පර්සන් මයි බොස් ඉස් ග්‍රම්පී මගේ බොස් ඇත්තටම ඉක්මනට කේති යන සුළු නැත්නම් කේති ගිහිලා ඉන්නේ ඉස් ග්‍රම්පී ඇට් ද මොමන්ට් Grumpy at the moment, yeah, they are in the lane. Honest, Kilagan, let's say kind, honorable, lazy, humble, lazy person, lazy boy. The moody, let moody, moody Kilagan, moody Kilagan, somehow, if you see a drink, I was in the head of the man who will do a much in the humor, but the other one, Bobby. එක වචනකින් තේරුම් දෙන්න බලන්න. කයි කිව්වම අපිට කියනවා කවමාවත්. ෆ්‍රෙන්ඩ් කිව්වම අපිට කියනවා මිත්‍රශීල. නම් මූඩි කිව්වම එක වචනකින් කියන්නේ කවමාවත්. ඒ මූඩි කියන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ සිත ඉක්මනට වෙනස් වෙන සුළු. ඒකට අදහස්. ඒ කියන්නේ අපි තුර එයා උඩේට හොඳට හිරොන් කියලා කතා කරනවා. හවස දැක්කම දුන්න ඒ වගේ යනවා. ඒ කියන්නේ යන්න මූඩ් එක ඉක්මනට වෙනස් වෙනවා. හරි. සිත ඒ කියන්නේ ඉක්මනින් වෙනස් වෙන සුළු. Moody enough. She is a moody person. Kiwa nang. Ika tiri mo naman eh. Ya ni kang. Ya. Kunta yun as yun lagi. Tiyan na may feelings. Udiya na mga kataga. Maa sa yaka mo dan na yun. Moody. Nervous. Nervous ka niya niya. Kalagala ka rin. Ika ni kumani kalagala yun. Tanggal abit yung nang luar kiya na. Isa na hara yun na. Sindro kiya na kiya. Ito pata. Kulang ka ni isa hara yun na. ස්ටේජ් ෆෝබියා කියන ස්ටාර්ටින් ද බෑ මුලින්ම විලයට කරගෙන තමයි පුළුවන් පුළුවන් නම් පොඩක් කලබල වෙනවා මොකද කලබල හරි ඊළඟට කියන්න පුළුවන් බලයි බලයි කියන ආචාරශීලී 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 නැත්තම් ඉම්පලයිට් කියලා කියන්න පුළුවන් ඉම්පලයිට් ඊළඟට කියන්න පුළුවන් රූඩ් 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 කියලා කියන්නේ ආචාරශීලී නැහැ බොහොම කිසිම විනයක් නැහැ අනිත් කෙනාගේ ඉදිරි දෙන විදිහට ටිකක් සැරින් කතා කරනවා රූප් කියන්නේ ඒක කිසිම ආචාරශීලී බවක් නැති අනිත් පුද්ගලයාට ගෞරවසම්පන්නක් නැති කියන එක තමයි රූප් කියලා කියන්නේ don't act rudely ඔය විදිහට හැසිරෙන්න එපා ඔය විදිහට නොහොමිනා විදිහට හැසිරෙන්න එපා කියන්නේ ඔය විදිහට ගෝම විදිහට හැසිරෙන්න එපා Mohammed of the Israel. God act rude. He's a rude person. He's a rude person. Yeah. Yeah. They are Dabu can make a Pahar and Lamine and take care of the world and Lamine. Even that has a coming in. Rude Kirkani. Achar Shiri Nani. Yamajanika. See. See Kirkani. Mode. They can be stupid Kirkani. Stupid Kirkani. Mode. See Kirkani. They can become bolan. බෝඩ කියන්නේ නේද බෝඩ කිව්වහම ඒක ටිකක් තියෙනවානේ එහෙම බෝඩ නෙමෙයි නේද බෝල කරන්නේ තියෙන්නේ බෝඩ පොඩක් බෝඩ කව පොඩක් නේද යන්තම් වල ඒක නසක් ඉති සිලි she's a silly girl මම බෝඩ බෝලද ඒක ඒක ඊට පස්සේ තව ඒක wise wise කියලා කියන්නේ ඥානවන්තයි හොඳට බුද්ධිය තියෙන බුද්ධිමත් wise හරි my brother is a wise person ඒ විදිහට ගන්න පුළුවන් මොන ඔය වචන මම categorize කළේ inventory මොකක්ද වෙන්නේ කියලා එතකොට ඕවා මොකද සරල වචන කෙනෙක්ව ඔයගලට describe කරන්න ගන්න කෙනෙක් personality එක ඔයගලට පැහැදිලි කරන්න එලා ගන්න පුළුවන් adjective එක පොර noun එකක් ඉස්සරහින් තියන්න පුළුවන් ඊළඟ මම ගන්න ඕන ටිකක් intermediate vocabulary ඊළඟ level එකේ ප්‍රයෝජන තුනක් ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වුණා නම්
පුළුවන් අමතක නොකර ලයික් කරන්න මතක තියාගන්න හරි ඊළඟ ලෙවල් එකේ වර්ඩ්ස් ටික අපි ගමු අපි මොකද යමු මොකද මේක නියම වැඩිපුර පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ ඒ නිසා අපි ගමු ඊළඟ වලට attention කියන්නේ මොකක්ද ආදරණීය ආදරවන්ත my boyfriend is an affectionate person එයා බොහොම ආදරවන්ත පුද්ගලයෙක් දරුණු පුද්ගලයෙක් නේ affectionate කියන්නේ loving කියන්නේ affectionate aggressive කියලා කියන්නේ ටිකක් වලියට මරන ඒ කියන්නේ තමන්ගේ වචනයෙන් ගත්තත් ක්‍රියාවෙන් ගත්තත් තමන් ටිකක් නිතරම අඬුවට එන්නේ ඒ කියන්නේ දැන් තනි වචනයක් ගත්තත් උන්ට කියනවා කලහකාරී aggressive කියන්නේ කලහකාරී නිතරම කිව්වත් වැරදි හා කිව්වත් වැරදි උඹවත් වැරදි දැනුවත් වැරදි නොබලුවත් වැරදි මෙන්න වලියට තමයි එන්නේ ඒ වගේ කියන aggressive කියලා aggressive person ambitious කියලා කියන්නේ ambition කියලා කියන්නේ අභිලාෂය තමන්ගේ අරමුණ නැත් ambitious කියලා කියන්නේ තමන්ගේ අරමුණ කරා යන මොන බලකට තිබ්බත් බොහොම ධෛර්යවන්ත කියන තේරුම තමයි තියෙන්නේ ධෛර්යවන්තව අරමුණ කරා යන කියන එක තමයි ambitious කියන්නේ so he is an ambitious person he's an ambitious person යාළුවා ධෛර්යවන්ත පුජ්‍යය ambitious තමයි අරමුණ කරා යන ධෛර්යවන්ත පුජ්‍යය ළඟක anxious කියලා කියන්නේ නිකන් ඉක්මනට නිකන් කනගාටුවක් වෙනවා කියන්නේ හැම දෙයක්ම worry වෙනවා someone who worries a lot කියන්නේ ගොඩක් කනගාටුවකටපත් වෙන සිදු anxious don't be anxious එච්චරම කනගාටු වෙන්න එපා ඉක්මනට කනගාටු වෙනවා ගොඩක් කනගාටු වෙන සිදු පුජලෙක් වගේ කියනවා anxious කියලා anxious කියන්නේ addictive ඊළඟට artistic කියලා කියන්නේ කලාත්මක කියන්නේ වර්ගය කො she's a very artistic person she's very good at drawing නැත්නම් she's excellent at drawing යා දුස්ත්‍රාමි ගොඩාක් පුළුවන් යන්න කලාත්මක කියන්නේ ඒ ඊපස්සේ වර්ගය කොහොමද තාවචරයක් තියෙනවා big headed කියන්නේ කොළුව ඉන්නේ කොළුව ලොකු නේද swollen headed කියලා කියන්න පුළුවන් big headed කියලා කියන්නේ our boss is a big headed person අපේ බොස් නම් මහා කොළුව ලොකු පුජ්‍යලේ ඒ කියන්නේ මහා උඩට කියන්නේ මේ බොහොම ආරම්භන බොහොම නිකන් මේ කිසිම කෙනෙක් ගණන් ගන්නේ නැහැ එයා කියන එක තමයි හරි අනුකම් දෙන්නේ නැහැ කාටවත් ඒ ඔළුව ලොකු පුජ්‍යලේ big headed මොකද මල් බොසි මොකක්ද මේ බොසි කියලා කියන්නේ මේ බොසි කියන වචනේ එක වචනයක් නෑ කරනවා බොසි කියලා කියන්නේ එයා තමයි හරි එයා කැමති අනිත් අයට අම දෙන්න එයා තමයි බොස් එයා කැමති අනිත් අයට අම දෙන්න ඈ අම දීමට කැමති කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න නිතරම අනිත් අයට අම දීමට කැමති පුජ්‍යලෙකුට අපි කියන බොසි she is a bossy person She always wants to order other people. She's a bossy person. She always wants to order other people. And in this example, I am going to say, "Yeah, bossy puja. Now, bossy put bossy. Why? Because I am saying, yeah, I am going to work. Yeah, I puja lo te kya na kya kya na na ma yaha na. Kya kya na sa kya na? Like, charismatic. Charismatic kya na kya? Charismatic kya na kya na? Oh. ප්‍රතාපවත් බොහොම ආකර්ෂණීය කියන්නේ බොහොම කියන්නේ සිංහල වචනත් අමාරුයි ගර්ම ගන්න ප්‍රතාපවත් කියලා කියන්නේ ආකර්ෂණීය බොහොම මිනිස්සු හිතිනා ගන්න පුළුවන් ඒ වගේ කෙනෙකුට කියන කැරිස්මැටික් කියලා උදාහරණයක් ගත්තොත් බරක් ඔබාමා is a charismatic politician බරක් ඔබාමා is a charismatic politician බරක් ඔබාමා කියලා කියන්නේ බොහොම ප්‍රතාපවත් දේශපාලකයෙක්. එතන ආශ්‍රයෙන් දිනා ගන්න පුළුවන්, ඒක විශ්වාසයෙන් දිනා ගන්න පුළුවන්. ඔබ හොඳ ප්‍රසන්න පුජ්‍යලෙක්. යරිනොටි කැරිස්මැටික් කියලා.
ගොඩක් තියාගන්න ඕන අනිත් අයගේ ආශ්‍රය දිනා ගන්න පුළුවන් කෙනෙක්. ඊළඟට ප්‍රොබ්ලම ක්‍රියේටිව්. ක්‍රියේටිව් කියන්නේ නිර්මාණශීලී. නිර්මාණශීලී. ඊළඟට කරේජස්. කරේජස් කියන්නේ ධෛර්ය සම්පන්න. ධෛර්යවන්ත කියන එක. ඊළඟට ඩිපෙන්ඩබල්. ඩිපෙන්ඩබල් කියන්නේ මොකක්ද? ඩිපෙන්ඩබල් කියන්නේ විශ්වාස කරන හැකි. සිනොනිම් එකක්. එහෙනම් සමානෝචයක් අපි ගත්තොත් රිලයබල්. Reliable කියන එක dependable කියන විශ්වාස කර හැකි. He is very dependable. He keeps secrets well. He is very dependable. එයා විශ්වාස කරන්න පුළුවන්. එයා විශ්වාස කර හැකි මුදලේ. එයාට කියන ඕනම ආසක් එයා හොඳින් නැගගන්නවා. හරි. ඒ විදිහට යනකොට devious. Devious කියන්නේ ටිකක් කපටි. කපටි අපි කියන්නේ නිකන් නිකන් සිංහලෙන් කියන්නේ යටි කෝට්ටු වැඩ කරන යටි කෝට්ටු වැඩ කරන කියලා කියන්නේ. ඒක මොකක් කපටි වක්‍ර වශයෙන් තමන්ගේ අරමුණු ඉදිරි කරගන්න ඒ වගේ කුජලෙක් මොකක් කපටි කුජලෙක් කියන DBS කියන්නේ. කියන්නේ සමාජයේ නිරාවරණය වෙච්ච සමාජශීලී කියන එක. හරි. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත. නිරුද්ධ වචන තමයි introverted කියලා කියන්නේ. extroverted කියලා කියන්නේ සමාජශීලී. ඊතරම්ම සමාජයත් එක්ක ගැටෙන්නේ නැති. ඊතරම්ම සමාජශීලී නැති. සමාජශීලී නැතිනම් එයා කියනවා introverted කියලා. extroverted සමාජශීලී, සමාජශීලී නැතිනම් introverted. ඒක. ඊගෝටිස්ටිකල් කියලා කියන්නේ පිළිගන්න අහංකාර මාන්නේ ඔලිවිලියාගේ ඉන්න කෙනෙක් කියන ඊගෝටිස්ටිකල් කියලා බෑ කියන්න පුළුවන්. ඊගෝටිස්ටිකල් ඊස් ඊගෝටිස්ටිකල් කියලා කියන්නේ යාට අහංකාර කෙනෙක්. අහංකාරය යාට මාන්නේ ඔලිවිලියාගේ ඉන්න කියලා කියන ඊගෝටිස්ටිකල්. Gregarious කියලා කියන්නේ බොහෝම සමාජශීලී. Very social. Very sociable actually. Very sociable. බොහෝම සමාජශීලී කියන එකට අපි කියනවා gregarious කියලා. ඊළඟට අසාමාන්‍යයෙන් දෙනු ගන්නවා impulsive. Impulsive කියලා කියන්නේ ආවේගශීලී. Impulsive. ආවේගශීලී. කියන්නේ චෙන්කෝ යම් කිසි දෙයකට අගලා පෙළෙනවා. ඉම්පල්සිව්. කියන්නේ ඔන්න ඒ වචන සෙට් එකට නම් මට කියන්න ඕන ආවනේ මම තිරේත් වචන සෙට් එක දාලා තියෙනවා. ඕනෙ ඔක නෝට් ඩවුන් කරගන්න ඕන. ඒ වගේම ඕන වෙලාවක ඕන මුජලෙක් සම්බන්ධයෙන් ඒ මුජලගේ පර්සනැලිටි එක ගැන විග්‍රහ කරන්න ඔයා ඔයාලට මේ දාන්න පුළුවන්. ඒකට හැම වෙලාවෙම යූස් කරනවා වගේ කයින්, ටෝල්, ෂෝට්, ෆැට්, black, white, friendly, honest. ඔය වචන ඔලෝකෝලි දන්න වචන. ඒ වචන තමයි ගොඩක් වෙලාට පාවිච්චි වෙන්නේ. නමුත් ඊට එහා ගිය විදිහට අපුගේ කොපහෙන් කරන රාමු කරපු වෙන්නේ නැතුව ඊට එහා පැනලා ඔය වචන සෙට් එකත් ඔයගොල්ලෝ භාවිත කරන්න පුළුවන් කියන එකේ පර්සනැලිටි එක පෞරුෂත්වය ගැන ප්‍රකාශ කරනවා. මම මේකේ පළවෙනි වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකේ මම ටිකක් එහාට ගිය වචන සෙට් එකක් ඔයගොල්ලන්ට දෙනවා. කියන එක පර්සනැලිටි එක පැහැදිලි කරලා තව මොන වගේ වචන අපිට යූස් කරන්න පුළුවන් කියලා. හරි. අද මම හිතනවා නම් මේ ලෙසන් එක තියෙන්නේ නැති කියලා. ඒ වගේම මම නැවතත් අකමැතිව ඔයගොල්ලන්ට පුළුවන් channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න comment කරන්න පුළුවන්. එහෙනම් අද මෙච්චරයි. So see you again.